මගේ යාළුවන්ට මම කියන්නේ ළමයාව උගත් කෙනෙක් කරන්න කලින් හොඳ මනුස්සෙක් කරන්න කියලා. ඒක තමයි මම වෙලාව තියෙනවා දැන් නෑ කියන්නේ මේ සෝෂල් මීඩියා සම්බන්ධයෙන් මම හරි බයකින් ජීවත් වෙන්නේ මගේ මං නිසා නෙවෙයි මගේ දරුවා නිසා. මම දැක්ක ළඟදී ඒක වීඩියෝ එකක් තියෙනවා අර මේ ලයිව් මරණයට පත්වෙච්ච මිනිස්සු ඉන්නානේ. ලයිව් මරණයට පත්වෙච්ච ඒවා වීඩියෝ වෙලා තියෙනවානේ. එක වීඩියෝ එකක ඒක ටීවී එකේ මෙහෙම යනවා. එක මිනිහෙක් මෙහෙම මේ එයාගේ පශ්චාත් ප්‍රදේශයට ඇඟිල්ල ගහලා මෙහෙම අල්ලනවා ටීවී එකට. ඒකෙන් අර කෙනා මෙහෙම වැටෙනවා. එතකොට මම මෙහෙම මෙහෙම කරලා චීය කරනවා. ඒක ඇත්තට කතාව ඒ ගැහණිය ඇත්තට මිය ගියා ඒ වීඩියෝ එකේ. මම එතකොට ඒක දැක්කේ ඒ ගැහණිය නෙවෙයි මිය ගියේ ලෝකේ මනුෂ්‍යත්වයේ මිය යනවා. මිනිහෙක්ගේ මරණය දැකලා හිනා වෙන්න පුළුවන් ඒකෙන් ෆන් ෆැක්ට් එකක් හදලා තමන්ගේ රීච් එක හදාගන්න පුළුවන් තරමට සෝෂල් මීඩියා තල්ලු කරලා ඉවරයි. මේ තල්ලුව ඇතුලේ තමයි මගේ ළමයා ලොකු වෙන්නේ. මට ඒ බය තියෙනවා. මට විතරක් නෙවෙයි සමස්ත දරුවෝ සමස්තය ගැනම මම හරි බයෙන් ඉන්නේ. මොකද මනුෂ්‍යත්වයේ නැති තැන කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තටම මනුෂ්‍යත්වයේ කියන එක ගොඩක් මිනිසුන්ගෙන් ගිලිහිලා. ඕ ඉතින් හරි බයයි මේ සෝෂල් මීඩියා කියලා මාරකක් වෙලා. නමුත් මොකද්ද මේ කෙනෙක්ගේ මරණයට හිනා වෙන්න පුළුවන්? අද මිනිස්සෙක් ඇක්සිඩන්ට් වුණත් කෙලින්ම ෆෝන් එකනේ මුලින්ම ගන්නෙ. මම අරගෙන රෙකෝඩ් කරන්නේ. ඒ කියන්නේ මිනිස්සු උදව් කරන්න යන්නේ ඒක රෙකෝඩ් කරනවා. Facebook එකේ අම්මගේ අවසන් හුස්ම ෆොටෝ එකක් ගහලා මෙහෙම. මගේ අම්මා මාව දාලා ගියා කියලා මෙහෙම අතින් අල්ලන් ඉන්න ෆොටෝ එකක්. මං අහන්නේ අපි කොහටද යන්නේ? ඒ නිසා මං හොඳම දේ තමයි මම මගේ අත්දැකීම් එක්ක මම තනගේ අතහැරපු කෙනෙක්. ඉස්සර සම්මානයක් එහෙම ලැබුණ නැතුණා මං හරියට දුක් වෙනා. නමුත් දැන් මට හිතෙනවා මම ඇත්තටම මේක කියලා දුන්නේ මෞර්යයා. කියන්නේ මගේ දුව තමයි මට කියලා දුන්නේ ලෝකේ තරගය කියලා දෙයක් නැහැ. ලෝකේ තියෙන ජීවිතය කියලා දෙයක් විතරයි කියන්නේ.